Shukra, ඔබට lifelines එකක් තියෙනවා. විශ්වාසයක් නැත්නම් lifeline එක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ උත්තරයක් තියෙනවා නම් ඒ උත්තරය තහවුරු කර ගැනීම සඳහාත් lifeline එක ගන්න පුළුවන් ඕන නම්. ෆ්‍රාන්සිය හා බ්‍රිතාන්‍ය අතර සාමගිය උසමක් අත්සන් කරා. පස්සේ දෙගොල්ලම එකතු වෙලා අරුද්දේ ප්‍රකාශ කළාද දන්නේ නැහැ. මං කෝල ෆ්‍රෙන්ඩ් lifeline එක ගන්නවා. ස්ථිරයි. 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 කාටද මුතේ කතා කරන්නේ? නුවන් චතුරංග සර් පාසල් ගුරු. අපිට නුවන් චතුරංග මහතා ලබා දෙන්න මොබිටෙල් දුරකථන මාර්ගයේ ඔස්සේ කවුද පුතේ නුවන් චතුරංග කියලා කියන්නේ? නුවන් චතුරංග කියන්නේ ගාසුදර්ම මහාවිද්‍යාලයේ ඉගෙනගත් අපේ ඉස්කෝලේ සර් කෙනෙක්. නුවන් චතුරංග ආයුබෝවන් නුවන් චතුරංග මහතා මම චන්දන සූර්ය බණ්ඩාර කතා කරන්නේ කොහමද ඔබතුමාට? හොඳින් ඉන්නවා. ඔව්. ශුක්‍රා මුණවර් අද මේ තරගයට සහභාගී වෙනවා. ඇය ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වෙනවා. නුවන් කැමතිද උපකාර කරන්න? අනිවාර්යයෙන්ම කැමතියි. දන්න උත්තරයක් නම් ලබා දෙනවා මම. ඔව් නුවන් ශුක්‍රාගේ කටහඬ ඔබට ඇහි ඇයට උත්තරේ හොයලා දෙන්න. ශුක්‍රා දැන් පටන් ගන්න. දෙවන මහා ලෝක සංග්‍රාමයේ ජර්මනියට එරෙහිව මුලින්ම යුද ප්‍රකාශ කළ රටවල් දිත්වය බ්‍රිතාන්‍ය හා සෝවියට් සමාජවාදය ජනරජය ෆ්‍රාන්සිය හා ෆින්ලන්තය ෆ්‍රාන්සිය හා බ්‍රිතාන්‍ය ඩෙන්මාර්කය හා සෝවියට් සමාජවාදී ජනරජය දෙවන මහා ලෝක සංග්‍රාමයේදී ජර්මනියට එරෙහිව මුලින්ම යුද ප්‍රකාශ කළ රටවල් දිත්වය බ්‍රිතාන්‍ය හා සෝවියට් සමාජවාදී රජය ෆ්‍රාන්සිය හා ෆින්ලන්තය ෆ්‍රාන්සිය හා බ්‍රිතාන්‍ය ඩෙන්මාර්කය හා සෝවියට් සමාජවාදී ජනරජය ජර්මනිය හා ඉතාලිය පුතේ මට මතක විදියට ලෝක සංග්‍රාමයේදී ජර්මනියට රේව මුලින්ම යුද ප්‍රකාශය කළ රටවල් දිත්වේ කුමක් එයට ප්‍රශ්නේ තේරුන්නේ නැතුව හරි මොකක් හරි ගන්නවා නේ. ඔව්. හ්ම්. එයට ප්‍රශ්නේ මොකද ජර්මනියක් තිබුණේ නැහැ. ඔව් එයාට වැරදියට ඇහිලා ඇති කියලා හිතනවා. දෙවන මහා ලෝක සංග්‍රාමයේදී ජර්මනියට එරෙහිව මුලින්ම යුද ප්‍රකාශ කළ රටවල් දිත්වය කුමක්ද? මිලියන අරගෙන යන්නත් හිතෙනවා තන් උත්තරේ කියන්නද කියලා හිතෙනවා ඩෙන්මාර්කයේ යුද්ධ ප්‍රකාශ කළාද ජර්මනියට පුතේ උත්තරය ස්ථිර නැත්නම් අපි යෝජනා කරනවා ඔබට තරගෙන් ලයිව් බ්‍රිතාන්‍ය හසා මොකද හේතුව ඔබ දැන් රුපියල් මිලියන් එකක් අතේ තියාගෙන ඔබ වැරදිලාවත් වැරදි උත්තරේ දුන්නොත් ඔබ වැටෙනවා රුපියල් 125,000. හැබැයි තව එකක් තියෙනවා. බැරි වෙලාවත් හරි උත්තරේ දුන්නොත් ඔය අතේ තියෙන මිලියන් 1 මිලියන 2ක්. ඒ නිසා මේක ගැන කිසිම අදහසක් නැත්තම් කොහේ හරි අහලා ස්ථිරව ඔබ දෙනවා සමහර වෙලාවට උත්තර. ස්ථිරව තමයි ඔබ හුඟක් වෙලාවට උත්තර දුන්නේ. මේ ස්ථිරත්වය මට ඔබේ මූණෙන් පෙනෙන්නේ නැහැ. ජර්මනියට එරෙහි මුලින්ම යුද ප්‍රකාශ කළ රටවල් දිත්වය. කවුද ජර්මනියට එරෙහි යුද ප්‍රකාශය කළේ? මට කල්පනා කරන්න පොඩ්ඩක් උත්තරේ දන්නවද? ජර්මනියට මුලින්ම යුද ප්‍රකාශ කළ රට. ෆ්‍රාන්සිය යුද්ධය ප්‍රකාශ කළාද? මිත්‍රපිලේ ඉන්දියේ බ්‍රිතාන්‍යයි සෝවියට් දේශයයි මිත්‍රපිලේ ඉන්දියයි ගොල්ලෝ දෙගොල්ලෝ එකටම මට මේ
උත්තර හදලා යනකොටම මට ඉස්සෙල්ලම මගේ හිතට වැදුනේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය කියලා. ඒත් මට ඒත් මං දන්න විදිහට මේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අතර ගැටුමක් තිබුණා කිව්වේ. දේශ සීමා බ්‍රිතාන්‍ය අල්ල ගන්න ප්‍රංශයෙන් කොට ප්‍රංශය නැත්තම් ප්‍රංශය අල්ල ගන්න බ්‍රිතාන්‍ය කොටසක්. එක්තන ප්‍රශ්නයක් උල්ුණාට පස්සේ ඒගොල්ලෝ සාමගීසමක් අත්සන් කරනවා. මම මට හිතෙන්නේ ෆින්ලන්තයේ කියන රට ජර්මනීට යුද්ධය ප්‍රකාශ කරන තරම් ශක්තියක් තිබුණ මහලෝක සම්රාමයේදී මේ හිට්ලර් මරාගෙන ගියානේ හැමෝම. එතකොට මට හිතෙන්නේ ෆින්ලන්තය ඩෙන්මාර්කය කියන රටවල් ජර්මනියට විරුද්ධව කටයුතු කරයි කියලා. සෝවියට් සමාජවාදී ජනරජ සංගමය. සෝවියට් දේශය කියන්නේ පොඩ්ඩක් සෝවියට් කියන්නේ රුසියාව, සෝවියට් රුසියාවනේ. සෝවියට් කියන්නේක පොඩ්ඩක් බලවත් රටක්. සෝවියට් දේශය. ප්‍රංශය, බ්‍රිතාන්‍යයි තමයි කැපී පෙනුණු රටවල් දෙකක්. ඒ දෙගොල්ල තමයි මේ පොඩ්ඩක් කැපී පෙනුනේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය. බ්‍රිතාන්‍ය හා සෝවියට් සමග අම්මගෙන් අහන්න තිබුණා අයින් වෙන්න උත්තරේ කියන්නද කියලා. ප්‍රංශය බ්‍රිතාන්‍ය ගැන මතක් කරන්න ගියොත් බ්‍රිතාන්‍යයේදී මේ මිත්‍රපිලේ එම අක්ෂපිල මිත්‍රපිල ගැන පොඩ්ඩක් මේ විමසගෙන යනකොට පොඩි තර්කයක් කරලා උත්තරේ ගන්නත් පුළුවන්. අක්ෂපිල මිත්‍රපිල ෂේ වර්ගයේ හිත කියන්නෙම යන්න එපා මේ උත්තරේ කියන්න කියලා. මෙවන මහා ලෝක සංග්‍රාමයේදී ජර්මනීට ඒ මුලින්ම යුද ප්‍රකාශ කළ රටවල් දෙකක්. ශ්‍රී බ්‍රිතාන්‍ය මගේ ඇත්තටම සර් මට මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඔයා බෑල යන්න මෙතනින් කියලා මගේ හිත මට කියන්නේ නැහැ. ශුක්‍රා ඔය හොට් සීට් එක අත්පත් කරගත්තේ ඔබ. එතකොට දැන් ඔබයි තීරණය කරන්න ඕන හොට් සීට් එක අතහැරලා යනවද, ඉස්සරහට යනවද, හරි උත්තරේ දෙනවද, වැරදි උත්තරේ දෙනවද, මම මොනවද කරන්නේ. ඒ අයිතිය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔබේ අතේ. ඒ නිසා දැන් කියන්න ඔබ උත්තර දෙනවද නැද්ද. මගේ ප්‍රශ්නේ දාලා උත්තර අතරම දානකොටම මගේ හිත කිව්වෙම ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය තමයි කියලා. ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය කියලා කියමුද? ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය හා ප්‍රංශය. ඩෙන්මාර්කයේ කියන මා රටේ ඩෙන්මාර්කයේ කියන නම නම් මට අහලම නෑ වගේ හිතෙන්නේ. පළවෙනි ලෝක සංග්‍රාමයේ, දෙවන ලෝක සංග්‍රාමයේ නිකන් අහල නෑ වගේ ගතියක් තියෙනවා. ශුක්‍රා අද අපිට වැඩේ ඉවර කරන්න වෙනවා. උත්තරේ දෙනවා ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය කියලා. ෆයිනල් ආන්සර්. අනේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යද ජර්මනියද කියලා ප්‍රකාශ කළේ. අමයික 125,000 ගියොත් බණී විතරයි. අර ගුත්තිල ඇදුරුතුමාට අර සක්දේව රජය වෙල්ල කියනවනේ මේ ගුත්තිල කාවීදී ආලමුදත දෙවන සත වවරතත සින්දන්නේ කියලා. ඒ වගේ කවුරු හරි ඇවිල්ලා මට කිව්වොත් මේ තත විඳලා සී තත ගන්නෙ කියලා. එහෙම තත විඳින්න. ඉතින් මේක හරි වැඩක්. මට පොඩි ටැකීමක් මට මගේ හිත කියන්නම ප්‍රංශය බ්‍රිතාන්‍ය කියලා කියන්න ශුක්‍රා කියලාමයි යන්න
දෙ කියන්නද 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 පාද කියන්නද පාද කියන්නද බද මං අන්තිම උත්තරේ ඉල්ලලා ඉවරයි මොකද්ද ඔබේ අන්තිම උත්තරේ අම්මේ දෙන්නද උත්තරේ අම්මේ 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 මගේ මට හිතෙන්නම ඔයා හිතපු උත්තරේ පළවෙනි උත්තරේ කියන්න ශුක්‍රා කියලා කියනවා ප්‍රංශ සබ්‍රිතාන්‍ය කියලා උත්තරේ දෙනවා මම කම්පියුටර් ලතිනස් සි ප්‍රංශ සබ්‍රිතාන්‍ය රුපියල් 125,000ට වැටෙනවා කියලා. ඔබ හුඟක් සාර්ථක දුර ගමනක් ආවා. රුපියල් මිලියන 2ක් වෙනවා. මිලියන 2ක් අතේ තිබුණා. ලැස්තිත උත්තරේ බලන්න. ශුක්‍රා මුණවර්. ඔබ ලැස්තිත උත්තරේ බලන්න. පුතා. ඔබ ලැස්තිද ඔබ රුපියල් 125,000ක් දිනුවයි කියලා දකින්න. එහෙම නැත්නම් ඔබ ලැස්තිද රුපියල් මිලියන 2ක් දිනුවයි කියලා දකින්න. ලැස්තිද? ලැස්ති. උත්තරේ බලන්න ලැස්තිද? මතරම. ඔබට උත්තරේ බලන්න ඕනද? ශුක්‍රා ඔබට උත්තරේ බලන්න ඕනද? ශුක්‍රා ඔබට උත්තරේ බලන්න ඕනද පුතා? ඔව්. Please reveal the answer.